මේ විසඳුම් යෝජනාවලි තුනම ඉදිරිපත් කරේ ඔබ විසින්. එතකොට මේ විසඳුම් යෝජනාවලි ඉදිරිපත් කර අපිට ලබා දෙන්නේ මොකක්ද කියන එක සාකච්ඡා කරන්න ඕනේ අපි. එතකොට සාකච්ඡා ප්‍රවේශයට එන්නේ නැතුව ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මර්ධන ක්‍රියාවලිය. දැන් අපි දන්නවා අර නුවර දැන් අද උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා ගුරු සහ විදුහල්පතිවරු. මාතර ඒ වගේ අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඊට පස්සේ රතපෙළපාලයට ආපහු අත්අඩංගුවට ගත්තා. එතකොට මේ මර්ධනය කරන්නේ මර්ධනය කිරීමෙන් නම් විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ අපිට කනගාටු වෙනුණත් කියන්න වෙනවා අපිට මේ කරන වෘත්තීය ක්‍රියාමාර්ග තව තීව්‍ර කරන්නයි වෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි සාකච්ඡා ප්‍රවේශය අමතක කරලා නැහැ. අපි සාකච්ඡා කරන්න ඕනම වෙලාවක සූදානම්. ජනතාවට මේ ඉදිරිපත් කරන ආණ්ඩුව මේගොල්ලෝ මේ අත්නෝමතික ලෙස හැසිරෙනවා කියලා. නමුත් ගුරු සහ විදුහල්පතිවරු ගුරු සහ විදුහල්පති සංගම් කොයි වෙලාවකවත් එම අත්නෝමතිකව නෙමෙයි කටයුතු කරන්නේ. මේ ඉදිරිපත් කරපු යෝජනා ඕන් ඉදිරිපත් කරපු යෝජනා මේ අපිත් එකඟතාවයකට එන්න කියලා කියන්නේ. එතකොට ඇයි එකඟතාවයකට එන්න බැරි? සල්ලි ප්‍රශ්නයක් නම් සල්ලි ප්‍රශ්නයත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න පුළුවන්. දැන් අපි දැක්ක පාර්ලිමේන්තුවේ කියන මේ රටේ සමහර ආයතනවල විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථා, එනතන් එයා ලංකා ආයතන මේ අය පාඩුවලට යන වියදම යන මුදල ඉතා විශාල මුදලක්. ඒ මුදලෙන් හතරෙන් එකක්වත් යන්නේ නැහැ මේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන්න. එතකොට අපි දන්නවා තෙල් සංස්ථාවේ සාමාන්‍ය සේවකයෙක්ගේ සාමාන්‍ය කියන්නේ මේ රියදුරෙක් වැටුප මේ පාර්ලිමේන්තුවේ නියෝජිත කියන ආකාරයට වැටුප ගුරුවරයෙක්ගේ විදුහල්පතිවරයෙක්ගේ වැටුප වගේ හතර ගුණයක්. එතකොට මේවායේ පාඩු විසඳන්න ජනතාවගේ කියන්නේ රජයේ මුදල් යොදනකොට එතකොට කාගේ සල්ලිද මේ යොදන්නේ? එතකොට මේ ජනතාවගේ මුදල්. ජනතාවගේ මුදලින් තමයි එතකොට මේ හතර ගුණයක් ඒ සේවකයෝ වැටුප් ගන්නෙ. විශ්වවිද්‍යාලයේ කම්කරුවෙක්ගේ වැටුප රුපියල් 27,000. විශ්වවිද්‍යාලයේ ලිපිකරුවෙක්ගේ වැටුප රුපියල් 37,000. එතකොට මේ ආරම්භක වැටුප. එතකොට ඔවුන්ට තව දීමනා තියෙනවා. තෙල් සංස්ථා සේවකයන්ට දීමනා තියෙනවා. ඒ වගේ දැන් මේ සේරම නඩත්තු කරන්නේ එතකොට මේ රජයේ සල්ලිනේ. එතකොට මේ රජයේ සල්ලි මේ මානව සම්පත දිනු කරන. දැන් අපේ මානව සම්පත දිනු කිරීමට මුදල් ලැබීම නිසා ලංකාවේ අධ්‍යාපනයට මුදල් ලැබීම නිසා මේ බලවත් වෙලා තියෙන්නේ මානව සම්පත. මානව සම්පත දිනු වෙනවා කියන්නේ රටේ ආර්ථිකය දිනු වෙන එක. එතකොට මේ ආර්ථිකය දිනු වීම සඳහා ද මේ මුදල් යොදවන්න බැරි? එහෙම නැත්නම් අර පාඩු ලබන ආයතන රත්තු කරගෙන ගිහිල්ලා ඒ ආයතනවල පාඩු පියවන එකද මේ කරන්න ඕනේ කියන එක. එතකොට මේ අධ්‍යාපනයට මුදල් යෙදවීම තුළ රට ශක්තිමත් වෙනවා කියන එකවත් මේ බලධාරීන්ට තේරෙන්නේ නැද්ද? දැන් අපි දන්නවා මේ ප්‍රශ්නේ අවුරුදු 23ක් තිස්සේ එනකොට දැන් මේ අපි දැක්ක රජයේ නියෝජිතයෝ කියනවා අපේ මේ ආණ්ඩුවට තමයි මේ සේරම කරන්න කියලා. නෑ, අපි දිගින් දිගටම 1907 මහින්ද රාජපක්ෂ රජයට මේක ඉදිරිපත් කරා. ඊට පස්සේ ආපහු මේක ඊට පස්සේ තිබිච්ච මහින්ද රාජපක්ෂ රජයටත් ඉදිරිපත් කරා. ඊට පස්සේ යහපාලන රජයටත් ඉදිරිපත් කරා. මේ සියලු රජයන් දැන් මේ සියලු රජයන් වල හිටි පිරිස තමයි මේ පාර්ලිමේන්තුවේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. මේ ප්‍රශ්නේ හොඳටම දන්නවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේකට අවධානය යොමු කරන්න. මේකට අවධානය යොමු කරලා මේකෙන් පීඩාවට පත්වල ඉන්නේ ගුරුවරු විතරක් නෙමෙයි. මේකට පීඩාවට පත්වල තියෙන දරුවෝ විතරක් නෙමෙයි. සමස්ත සමාජයම පීඩාවට පත් වෙලා. ගුරුවරුන් විදියට, විදුහල්පතිවරු විදියට ඔවුන්ගේ දරුවන්ටත් මේ අවස්ථාවේ කිසිදු අධ්‍යාපනයක් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තුළ මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියන එක තමයි අපි කියන්නේ.